අයිබෝවන් හරිදී හරියටම කියන එන සියත ටීවී ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල කොළඹ වරායේ නැගෙනහිර ජැටිය රැක ගැනීමට වෘත්තීය සමිතිය රැසක් පෙළගැසෙයි මගේ කාලෙත් නැගෙනහිර ජැටිය විකුණන්න හැදුවා මම ඉඩ දුන්නේ නැහැ පළමු වරට කොළඹ වරාය ගැන ප්‍රකාශයක් කරමින් හිටපු ජනපති කියයි ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසොනිකා එන්නතට අනුමැතිය. පස්සර ප්‍රසිද්ධ පාසලකින් කොවිඩ් පොකුරක්. ඌගොඩ මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක කොවිඩ් ආසාදිතින් රැසක්. ආසාදිතින් වැඩි වුණා වගේම කොවිඩ් මරණත් ඉදිරියේදී වැඩි වෙයි. රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු හඟවයි. මානව හිමිකම් කඩවියැද්දයි සුව බැලීමට ජනපතිගෙන් ත්‍රිපුද්ගල කොමිසමක්. වැරදුණු තැනක් ගැන පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි කියයි. සෞභාග්‍ය දැක්ම යථාර්ථයක් වීම ආරම්භ වෙලා රජය කියයි සෞභාග්‍ය දැක්ම මුවාවෙන් රටේ සෑම සම්පතක්ම කොල්ල කනවා විපක්ෂින් චෝදනා ලක්ෂ 69ක් ඡන්දය දීලා ගුටි කනවා ලක්ෂ 55ක් ඡන්දය නොදී බැට කනවා නලින්ගේ චෝදනාව සැමට නුවණ බෙදමින් ඇවිදපු පුස්තකාලය වසා ඇතදොර අවසන්ව ගත කෙරූ කාලය කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මැතිතුමන් අභව ප්‍රාප්ත වෙයි. දැන් දේශීය පුවත්. කොළඹ නැගෙනහිර ජැටිය රැක ගැනීම වෙනුවෙන් දෙවන්ත උද්ඝෝෂණයක් අද කොළඹ වරාය ඉදිරිපිටදී ආරම්භ වුණා. ඒ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිතිය රැසකගේ සහභාගීත්වයෙන් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීම සඳහා වන උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද දිනේත් පැවැත්ුණා. කොළඹදී පැවති මේ උද්ඝෝෂණ ව්‍යාපාරයට විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිතිය රැසක නියෝජිතින් එක්ව සිටියා. ඔවුන් දැඩි ලෙස අවධාරණය කර සිටියේ වරාය නැගෙනහිර බහලුම් පර්යන්තය අදානි සමාගමට බදු දීම සඳහා කිසිසේත්ම රජයට ඉඩ නොදෙන බවයි. රජයේ මෙම උත්සාහය පරාජිතපත් කිරීමට රටේ සියලු ජන කොටස් ඒකරාශී කරගන්නා බවද වෘත්තීය සමිති නියෝජිතින් පැවසුවා. කොළඹ වරාය නැගෙනහිර මහලුම් පර්යන්ත සුරකීමේ ජාතික ව්‍යාපාරයේ විසින් මාවිත බාර දුන් යෝජිත අදහස් ඇතුළු මේ සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත බාර දීම සඳහා මට ලබලා දීලා තියෙනවා. වරාය අපි සලකන ජාතියේ හදවත කියලා මේ ජාතියේ හදවතේ අපි ඉල්ලන ඉල්ලීම් ටික ඒ ආකාරයටම ලබා දේවි කියලා අපි විශ්වාස කරනවා. අපි මියදුනත් අපි වරාය රක ගන්නවා කියන පරමාර්ථයෙන් මේ සංදේශය ලබලා දුන්නේ. ඒ නිසා මම සියලුම සේවක පිරිසලටත් මේ රටේ දේශප්‍රේමී ජනතාවටත් කෘතඥතාවය පලකරමින් පින් දෙනවා අපි ඉදිරියටත් මේ සටන වෙනුවෙන් වෙණී සිටමින් මේ වරාය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු කියන පණිවිඩය ලැබලා දෙනවා සාදු 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 මොන නමින් ආවත් මේක විකිණීම හැර මේකට අපිට කියන්න වෙන වචනයක් නැහැ මේක ආණ්ඩුව තවදුරටත් ඉස්සරහට යනවද නැද්ද කියන එක තීරණය කරන සටනක් බවට පත් වෙනවා නැගිනිද ජටිය විකුණන එක වහම නතර කළ යුතුයි වෙන නම් දීලා විකුණන්න සූදානම් වෙන්න එපා අද වරාය සේවකොත් එක්ක අපි එකතු වුණේ ඒ පණිවිඩය ආණ්ඩුවට දෙන්න වෙනුවේ මුළු රටේම ජනතාව පෙළගස්සන්න අපි සූදානම් ඉන්දියානු සමාගම් හරහා ඇමරිකානු අධිරාජ්‍යවාදීන් අපේ වරායට එන්නේ යුද සහ දේශපාලන ගෝලීය උපාය මාර්ගයට අපේ වරාය අදගන්න කොමියුනිස්ට් පක්ෂය අපි එකට ඉඩ දෙන්නේ නැහැ කොන්දේසි විරහිතව වරාය සෞඛ්‍යුන් සමග එකතු වෙලා මේ සටන ජයගන්නවා ජයග්‍රහණය දක්වා ගෙනියන්නට කැපවෙන අපේ මේ සියලුම උත්ති සමිති නායකින් සහ උත්ති සමිති ඒකාබද්ධව මේ සටන අවසන් වන තෙක් අපි සහයෝගය දක්වනයි කියලා සපද කරනවා සහෝදරනේ මේ වරාය සටනට
ඉදිරියේදී දුම්රිය වෘත්තීය සමිති සම්මන්ත්‍රණය විදියට වෘත්තීය සමිති ගණනාවක් මෙතන සම්බන්ධ වෙලා ඉන්නවා ඒ සියලු දෙනා එකතු වෙලා මේ අරගෙන යන සටනට සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා කියන එක අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා චන්ද්‍රිකා කුමාරතුංග මෙතනිය විකුණනකොට කිව්වේ ප්‍රතිව්‍යුහගත කරන්නේ කියලා ඊට පස්සේ පහුගිය කාලේ යහපහන් නාන්දු කිව්වේ අපි විකුණන්නේ අපි බදු දෙනවා කියලා දැන් මේගොල්ලෝ අලුත් වචනයක් ගන්න තියෙනවා ආයෝජනය කරනවා කියලා මේ මොන වචන සූත්‍ර දහලා කරත් වෙන්නේ අවසානයේ වරායේ අයිතිය මේ රටේ ජනතාවට අහිමි වෙනවා දේශප්‍රේමී නායකයා දේශප්‍රේමී වැඩපිළිවෙළක් උඩ එනවා කියලා ආවට මේ ඇවිල්ලා තියෙන තවත් ආකාරයක ජේ.ආර්. පන්නේ පාලනයක් ඔබ විශාල බලයක් දුන්න මේ පාලකින්ට හැබැයි ඒ බලය දුන්නට අපි හැම කෙනෙක්ටම කියනවා අපි කවුරුවත් අපේ කොන්ද දුන්නේ නැහැ කොළඹ නැගෙනහිර වරාය ජැටිය විකිණීම සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් නැගෙනහිර පර්යන්තයේ පිළිබඳව මේ ඇති වෙලා තිබෙන තත්වය මම දන්නේ දැන් අවුරුදු 4ක ඉතර කාලයක ඉඳලා මම ජනාධිපති ධූරයේ දරන කාලෙත් මේ වරාය ඉල්ලුවා මම බොහොම පැහැදිලිවම කිව්වා නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නැහැ ඒ මොකද වරායට ලොකු අඩුවක් තියෙනවා බටහිර පර්යන්තය අලුතෙන් හදන්න තියෙන්නේ මම ඉන්දියාවටත් ජපානයටත් ඒ මොකද මේ රටවල් දෙකම තමයි ඒකාබද්ධ ව්‍යාපෘතියක් විදිහට ඉල්ලීම කරේ මේ රටවල් දෙකේම නායකින්ට මම බොහොම පැහැදිලිව කිව්වා ඔබතුමාලට මුදල් තියෙනවා ඔබතුමාලට සල්ලි තියෙනවා ඒක නිසා අලුතෙන් සම්පූර්ණයෙන් හදන්න තියෙන බටහිර පර්යන්තය හදන්න නැගෙනහිර පර්යන්තය දෙන්න පුළුවන්කමක් නැහැ කියලා. ඒ වගේම මම ජනාධිපති ධූරයේ දරන කාලේ වරායට ගිහිල්ලා වරායේ සේවකයන් 3-4000ක් සහභාගී වෙච්ච රැස්වීමේදී මම ජනාධිපතිවරයා විදියට ප්‍රතිඥාවක් දුන්නා මම කොහෙත්ම නැගෙනහිර පර්යන්තය විදේශ රටකට දෙන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. ඒ ප්‍රතිපත්තියේ තමයි අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ ප්‍රතිපත්තියේ තමයි ඉන්නේ නැගෙනහිර පර්යන්තය දීම සම්බන්ධයෙන් කොහෙත්ම එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ. නමුත් ඉතින් මගේ ආණ්ඩුව තුළ තිබුණු යම් යම් ගැටලු සහගත තත්ත්වයන් කවුරුත් දන්නවා. ඒකෙදි අනිකුත් පාර්ශ්වවලින් මේ ගැන යම් යම් උනන්දු වීම් තිබුණා. නමුත් මම ඒවත් පුළුවන් තරම් පාලනය කරගන්න උත්සාහ කළා ඒ කාලය තුළ. ඉන්දියාව හිතනවාද අපිට කොටස් 49 මේ විකුණයි කියලා. සදාකාලිකව අපේ ලංකාවේ කොළඹ වරායේ නැගෙනහිර ජාතිය ඉන්දියානුවන් විසින් පාලනය කරනවා විතරක් නෙමෙයි. හොඳම මුදල් උල්පත අපේ ජාතිය රට පෝෂණය කරන්න ඒක ඉන්දියානුවන්ට අයත්. ඒ නිසා කරුණාකර මේ බලාපොරොත්තුව මේ සඳහා හැලස්ම හදාගෙන තියෙන ආණ්ඩුව වහම හකුලා ගන්න කියන එක අපි තාමත්ම කරුණාවෙන් සඳහන් කරන්නේ මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක්. ඒක හැමදෙනාගේම ආශිර්වාදේ. අපි හැමදෙනාගේම ආදරයෙන් බලයට පත් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ කෙනෙක්ගේ කාලය ඇතුළේ සිද්ධ වෙනවා නම් ඒ තරම් අවාසනාවක් තවත් ඇත්තේ නැහැ. ඔබ එදා ඡන්දයට මිනිසුන්ව පෙළගැස්සුවේ ඔබ ඡන්ද දාන්න ගියේ ඒ හැම දෙයක්ම කළේ මේ තමයි මේ රටේ මේ වැඩේට ඉන්න හරිම මිනිහා කියලා තීරණය කළා නෙමෙයි එහෙමනම් හරිම මිනිහා යම්මගේ හැසිරීමෙන් වලට යටත් කරගන්න කටයුතු කරනවා නම් උත්සාහ දරනවා නම් ඒ කියන්නේ අපිට වැරදිච්ච තැනක් තියෙනවා කියලා නේද දැන් වරායේ පිටර අර්බුදය ඇති වෙලා තියෙන නිසා එන්නත් බ්‍රේක් කරලා තියෙනවා එන්නත් වැඩේ එතන නවත්තලා තියෙනවා නිසා එන්නත් ගන්න තව රටවල් තියෙන ඕන තරම් ඉන්දියාව හිතනවා නම් මේ එන්නත බ්ලොක් කරලා ඒක නතර කරලා ඉවර වෙලා මේකට ජනතාව පොළඹව ගන්න පුළුවන් වෙයි කියලා මං කියන්නේ ඉන්දියාවේ එන්නතක් වෙනුවෙන් වරාය දෙනවට වඩා හොඳයි කොරෝනා හැදලා මැරෙන එක. දැන් අපි ඩොලර් හොයනවා. ඒතර මේ ඩොලර් හොයන ගැටිය අපි මොකටද ඉන්දියාවේ අදානි සමාගමට දෙන්නේ? කවුරු සතුටු කරන්නේ ඉන්දියාවට මේක දෙන්න හදන්නේ? මේක සම්පතක් කියලා කියන්නේ නිකන් නෙමෙයි. තෝමස් මිලාර් කම්පැනි සල්ලි අච්චු ගහනවා වගේ නැගෙනහිර ජැටියත් එහෙම නැත්නම් අපේ කොළඹ වරාය සල්ලි උපද්දන ඩොලර් උපද්දවන්නේ 149ක් නෙමෙයි 101ක්වත් ඉන්දියාවට හෝ අදානි සමාගමට දෙන්න ඉඩ දෙන්නේ නැහැ මේ ආණ්ඩුවේ එක්තරා විදියක පැවැත්ම තීන්දුව කරන සාධකයක් බවට වරායේ ජැටිය විකිණීමේ මංකොල්ලය පත්වලා තියෙනවා කියන කාරණේ අපි කියන්නට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීම සඳහා අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව මෙම එන්නත හදිසි භාවිතය සඳහායි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අද හිමි වුණේ. මේ අතර ශ්‍රී ලංකාවේ දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දිනේදී වාර්තා වුණා. COVID-19 වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 56000 සීමාව ඉක්මවා ගොස් ඇති අතර එවැනි පසුබිමක ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තිබුණ රැස්වීමකදී අපි තීරණය කරා COVID-19 වසංගතය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ශ්‍රී ලංකාව තුල
හදිසි භාවිතයේ ඉදදීම සඳහා ඒ අනුව අපි හිතනවා තවත් නොබෝ දිනකින්ම ඒ ඉන්නත අපේ රට තුල භාවිතය සඳහා අපිට අවස්ථාව ලැබෙයි කියලා මේ තමයි පළවෙනි වතාව අපේ රට තුල COVID-19 රෝගිය සඳහා ඉන්නතක් සඳහා අනුමැතිය හිමි වුණ. ඉතින් මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතෙන් පසු තවත් එන්නත් කිහිපයක් සඳහාත් අපිට මේ වෙනකොට ආයුධපත් ලැබිලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු අපි යොදාගෙන යනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එන්නත් කරන වැඩසටහන නොබෝ දිනකින් ආරම්භ කරන්න සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය ලැබෙයි කියලා අප බලාපොරොත්තු වෙනවා. මේ අතර පූගොඩ ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදනාගාරයක සේවකයන් 6 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු प्रकाश පසුව අදාළ පුත්කලයා අද උදෑසන කටුනායක පොලිස් වසමේ 18 කනුව ප්‍රදේශයේ දිස්වා ගැනීමට පොලිසිය සමත වෙනවා. මේ අතර පසුගිය 19 වනදා කුරුණෑගල රෝහලේදී පුත්කලයෙකු මියගොස් තිබූ අතර මෘතදේහ සම්බන්ධයෙන් සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහු කොවිඩ් ආසාදිතෙකු ලෙස තහවුරු වී නොමැති අතර ඒ හේතුවෙන් අදාළ දේහය ඥාතීන්ට බාර දීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබුණා. ඒ අනුව පවුලේ ඥාතීන් අදාළ දේහය නිවසට රැගෙන ගොස් සාමාන්‍ය අයුරින් අවමංගල කටයුතු සිදු කිරීමට කටයුතු කර තිබූ අතර ඊයේ පෙරවරුවේ අදාළ නිවසට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කර තිබුණේ අදාළ පුත්කලයාගේ මෘතදේහ සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතෙකු බවට තහවුරු වී ඇති බවයි. ඒ හේතුවෙන් ඥාතීන් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් හටගත්තා. කුරුණෑගල හොස්පිටල් එකේ වයඹ පළාතේ ප්‍රධාන හොස්පිටල් එකේ ඉන්න දේශබන්දු RUDK අමරසිංහ නාගරික හදිසි මරණ පරීක්ෂක සාමිල සුරතුමා විසින් අත්සන් කළා තියෙනවා. මේ මරණය පරීක්ෂා කරලා බලලා මෙයාගේ ස්වභාවික හේතුන් මත අත්මාව සම්බන්ධව මේ කනාලු සම්බන්ධව සිද්ධවෙච්ච මරණයක් විදිහට මේක ස්වභාවික මරණයක් විදිහට අද මේ භූමදානය කරන්න අපිට අවසර දීලා මේ තියෙන මරණ සාති. මේක 20 දෙන මරණ සාති. දැන් ඒතොර අපිට 21 දෙන මරණ සාති මොකද්ද මහත්තයා? දැන් ඒක අපි කුරුණෑගල දිස්ත්‍රික් හොස්පිටල් එක මහරෝලත් එක්ක කතා කරලා බලද්දි මරණ සාති වෙනස් කරගන්න අවශ්‍ය නැහැ අපිට ඒකට ප්‍රතිපාදන සුපයන්න පුළුවන්. වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ජීව සාති වෙනස් කරන්න අපිට පුළුවන්. වෙනස් කරන්න අවශ්‍ය නම් කියන්නේ. ඉතින් ඒක වෙනස් නොකරොත් ඔයාලා පොඩි කතා කරන්න කොහොමද? මට තමයි. කෙසේ වෙතත් අදාළ දේහය කොවිඩ් මෘතදේහයක් ලෙස ආදාහනය කිරීමටයි පසුව කටයුතු කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිට වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළ ගියා. එසේම කොවිඩ් 19 වෛරසය ආසාදනය වී දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාවද ඊයේ දින වාර්තා වුණා. ලංකාව තුලත් දෛනිකව වාර්තා වෙන වැඩිම රෝගීන් ගණන වාර්තා වෙමින් තියෙනවා. ඒතර මේ විදිහට දෛනිකව රෝගීන් වැඩි වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට ඉදිරි සති දෙක කාලය තුල දෛනිකව වාර්තා වෙන වැඩිම මරණ ගණන ගැනත් අපිට කතා කරන්න වෙනවම තමයි. ලෝකෙ මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. රෝගීන් ගණන මුලින් වැඩි වෙනවා ඒත් එක්කම අනිවාර්යෙන් දෛනිකව සිද්ධ වෙන මරණ ගණනත් වැඩි වෙනවා. මොකද අපි තාම දෙවෙනි ලැල්ලේ දැන් මම ප්‍රස්තාරයක් විදිහට පෙන්නුවොත් එහෙම ටෝටල් කේසස් සහ ඇක්ටිව් කේසස් අතර වෙනස ලංකාවේ යන විදිහ පේනවා. ඔක්තෝබර් මාසේ පහ වුණාට පස්සේ කොච්චර ශීඝ්‍ර නැග්මක් තියනවාද කියලා මේක කෙලවරක් අපිට තාම පේන්නේ නැහැ. මාසයක් දෙකක් මේ විදිහට ඉහළ ගියොත් එහෙම අපි කොතනද කෙලවර වෙන්නේ? මේ ශීඝ්‍ර නැග්ම ලෝකෙ අනිත් රටවල්ලත් අවසානයේදී බොහොම භයානක ප්‍රතිඵල වලින් ඛේදවාචක වලින් තමයි කෙලවර වෙලා තියෙන්නේ. දැන් ලබන මාසෙ වෙනකන් ඉඳලා අපි තීරණ ගන්න ගියොත් එහෙම සමහර විට අපේ මේ පද්ධතියට එල්ල වෙන බලපෑම අපිට දරා ගන්න බැරි තත්ත්වයක් දැනට වසදමා ඇති බස්මහිර පළාතේ පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට නියමිත සිසුන් වෙනුවෙන් එළමෙන සඳුදා දින ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර මේ සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලික් මහතා මෙලෙස අදහස් පළ කළා. 25 වෙනිදා බස්නායර පළාතේ සාමාන්‍ය පෙළ ළමයි කැඳවලා දිනු අපි දැන් සමහර පාසල්වල බස්නායර පළාතේ අමුදා නිලධාරීන් එහෙම නැත්නම් පොලිස් නිලධාරීන් පාසල් රඳවලා තියෙනවා. එතකොට ඔවුන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද? එතකොට පාසල් ළමයිනුයි
प्रदेश विशेष दिन सौख्य बलधारीन කොවිඩ් වසංගතයේ මේ වන විට මුළු ලෝකයේම පිළලයක් වී ඇති පසුබිමක ඒ තුලින් මත වූ මානුෂත්වයේ පුවතක් දඹදෙණිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. ඒ වෛරසය ආසාදනය වී දඹදෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රතිකාර ලබන දැරියකගේ වැඩිවිය පැමිණීම වෙනුවෙන් වූ උත්සවයක් අදාළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පාලනය කරනු ලබන හමුදා නිලධාරීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සංවිධානය කරමින් ඇවිදින පුස්තකාලය ලෙස ලොවම හැඳිනගත් ජ්‍යෙෂ්ඨ මාතේවේදී ආචාර්ය එඩ්වින් ආරිදාස මැතිතුමා අභාව ප්‍රාප්ත වී තිබෙනවා. මේ අන විට ඒ මහතා 98 වන වියේ පසු වුණා. රටට අතිවිශාල සේවාවක් ඉටු කරමින් රටේ ජනතාවට සිය දැනුම බෙදා හදා දුන් ප්‍රවීණයෙකුගේ සමු ගැනීම අද දින සිදු වුණා. ඇවිදින පුස්තකාලයේ ලෙස ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයේම හැඳිනගත් ඒ අපූර්වතම මනුෂ්‍යත්වයක් හිමි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා එඩ්වින් ආරියදාස මැතිතුමන් අප අතරින් අද පස්වරුවේ සමුගත්තා. අභව ප්‍රාප්ත වන විට එඩ්වින් ආරියදාස මැතිතුමා 98 වන වියෙහි පස වුණා. ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙක්, සිනමා විචාරකයෙක්, මාධ්‍යවේදියෙක්, පරිසරවේදියෙක් මෙන්ම ගුරුවරයෙක් සහ වියතෙකුද වන එතුමන් සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙකෙහි අති විශිෂ්ටයෙකු ලෙසයි සලකනු ලබන්නේ. ජනතාවගේ ආධ්‍යාත්මික පෝෂණය, ඔවුන්ගේ සාංස්කෘතික දියුණුව, ඔවුන්ගේ බුද්ධි මණ්ඩලයේ පුළුල් කිරීම ආදී කටයුතු වඩාත් වගකීමෙන් ඉෂ්ට කරන්නට පුවත්පත් කලාවේ බැඳී සිටින නියුක්තයන් ඉතාම හොඳින් සිත හදාගත යුතුයි. කලා කීර්ති එඩ්වින් ආරියදාස මැතිතුමන් ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන, විදේශ සම්මාන ඇතුළු විවිධ ගණයේ සම්මාන 300කට වඩා වැඩි ප්‍රමාණයකින් පිදුම් ලැබුවා. එමෙන්න පසුගිය කාල සීමාව තුළ එතුමන්ගේ දැනුම මැනවින් රටේ සංවර්ධනීය කටයුතු සඳහා භාවිතා කිරීම උදෙසා රාජ්‍ය ආයතන රැසකට ඇරියුම් ලැබුණ අතර එතුමන් රාජ්‍ය ආයතන කිහිපයක උසස් තනතුරුද හොබවනු ලැබුවා. විශේෂයෙන්ම මෙරට මාධ්‍ය ශ්‍රේෂ්ඨයේ තුලට දක්ෂයින් බිහි කිරීම උදෙසා අංකුර මාධ්‍යවේදීන් රැසකට සිය ගුරුහරුකම් ලබා දෙමින්, සිය ඥානය ලබා දෙමින්, රට පුරා ඇවිදිමින් එතුමන් තමන් සතු වූ දැනුම බෙදා හදා දෙන්නට ගත් උත්සාහය අපරිමිතයි. කලා කීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මැතිතුමන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ. ඇත
සතුරුතුමනි සැමට නුවණේ සුව ලබා දුන් ඔබට නිවන් සුව මානව හිමිකම් කඩකිරීම සිදු වී ඇද්දයි විමර්ශනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුත්කල පරීක්ෂණ කොමිසමක් පත් කර තිබෙනවා මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාර HMD නවාස් මහතායි එහි සෙසු සමාජිකින් වන්නේ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරුන් කොමිසමට පැවරි ඇති කාර්යයන් වන්නේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම විමර්ශනයේ පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිසම සභා සහ කමිටු විසින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම බරපතල ගණයේ අන්තර්ජාතික මානුෂීය නීති කඩකිරීම සහ වෙනත් එවැනි බරපතල වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම එකී පරීක්ෂණ කොමිසම සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනා ගැනීම සහ ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම එකී නිර්දේශ අරඹය පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියා කර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගත යුතු පියවර නිශ්චය කිරීම පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය මෙම කොමිසමේ අවසන් වාර්තාව කොමිසම පත් කළ දින සිට මාස 6ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුයයි පරීක්ෂණ කොමිසම පත් කිරීමේ පසුබිම ගැසට් නිවේදනය තුළ පැහැදිලි කර තිබෙනවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 2015 වසරේ ඔක්තෝබර් මාස සම්මත කළ ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ 30 ඇලීරක් 1 යෝජනාවට සහ 34 ඇලීරක් 1 සහ 40 ඇලීරක් 1 යෝජනාවට සම අනුග්‍රහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේදී නිවේදනය කර තිබුණා එසේ වුවත් තිරසර සාමය හා සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සහ එකී නියෝජිත ආයතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තිය බව මෙහි සඳහන් වනවා විසඳීමට ඇති සෙසු ගැටලු සඳහා ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලිය තුල විසඳුම් දීමටත් අවශ්‍ය වන පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජයේ කැප වී සිටින බවයි මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යකකෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ සෞභාග්‍ය දැක්ම රටට ගෙන එන මුවාවෙන් වත්මන් ආණ්ඩුව මෙරට සෑම ශේෂ්ත්‍රයක්ම කොල්ලකමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණමුක මහතා පවසනවා ඒකොළම් පැවති මාධ්‍ය හමුවකදී දැන් පටන් අරන් තිනවා නැවත වතාවක් ක්ෂණික මිලදී ගැනීම ඩොලර් 59කට පමණ ලබාගත් ගල්ලඟුරු ටොන් එක දැන් ඩොලර් 90කට ලබා ගන්නට යනවා මේන් අදහස් වෙන්නේ මොකක්ද මීට කලින් ගෙනාපු ගල්ලංගුරු තොගයේ ආසන්නෙන් ඩොලර් 60කට ගේනකොට මේ ගල්ලංගුරු තොගයේ ඩොලර් 90කට ගේනකොට හැම ටොන් එකකින්ම ඩොලර් 30ක් රටට පාඩු කරමින් විදුලි බල මණ්ඩලයට පාඩු කරමින් තමයි මෙය සිදුවන්නේ ගල්ලංගුරු ටොන් ලක්ෂ 3ක් ගේන්න යනවා එනු සමස්ත පාඩුව රුපියල් මිලියන 1800ක් පමණ වෙනවා නැවත වතාවක් මේ විදුලි බල මණ්ඩලයට මේ ගල්ලංගුරු මාෆියාවේ සෙවණැලි වැටමින් තිබෙන රට සෞභාග්‍යයේ දැක්ම ගෙනෙන්නට පැමිණි අය අද ඉතාම කඩිනමින් මහ සාගතයකට හසු වූ අය වගේ රට කොල්ල කමින් කහට කෝප්පේ සීනි වලින් බැදුමක් බැදගන්න තියෙන පොල් තෙල් ටිකෙන් නිරෝධායනෙන් මාස්ක් එකෙන් වගේ හැම ශේෂ්ත්‍රයකම අපිට මේ කොල්ලේ ලකුණු දැක ගන්න තියෙනවා අර 2015ට කලින් ගල්ලංගුරු වලින් කෝටි ගණන් හම්බ කරා වගේ නැමත වතාවක් ගල්ලංගුරු වලින් හම්බ කරන්න පටන් අරන් තියෙනවා එනිසා මේ පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක රටේ ජනතාවට හෙළිදරව් කරන්න අපි දිරිදි කටයුතු කරනවා ගල්ලංගුරු මාෆියාව මේ රටේ විදුලි මිලට ශාල වශයෙන් බලපාන කාරණයක් විශේෂයෙන්ම පසුගිය දිනවල අපි දිගින් දිගටම කතා කරපු සීනි මංකොල්ලය ජනාධිපතිවරයා ජාති අමතල කිව්වා අපි රුපියල් 85ට සීනි දෙනවා කියලා මම මේ රටේ ජනතාවගෙන් අහනවා රුපියල් 85ට සීනි ගත්තොයි ඉන්නවාද තවත් මැට්‍රික් ටොන් ලක්ෂ 2ක් විතර ඉදිරි මාස 3 ඇතුළත සීනි රටට එයි. ඒ හරහා තවත් කෝටි 990ක් විතර අපේ රටේ අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ සීනි කිලෝකින් ගන්න බද්ද යන්නේ මහා භාණ්ඩාගාරයට නෙමෙයි ජාවා අරංකාරයට. ලක්ෂ 69ක් ඡන්දෙ දීලා ගුටි කනවා, බැට කනවා. රටේ ඉතුරු ලක්ෂ 55 ඡන්දෙ නොදී බැට කනවා. සමස්ත රටේම ජනතාව මේ ආණ්ඩුවේ මේ අමන මජර බැට කනවා කියන එක අපි මතක් කරන්න කැමතියි. आर्थिक अभियोग जयगणमीन इदिरियट एन समाजयाक बिहिकिरीम जनाधिपति गोठाभय राजपक्ष महतागे परमार्थे बव अमात्य विमल वीरवंश महता पवसनवा ए बत्तरमूल प्रदेशे पैवती उत्सवयकट एक्वेमेन
ජනාධිපති කොටාවේ රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. බතරමුල්ල දියත උයන අසල මහල් 25කින් සමන්විත අංක සම්පූර්ණ කාර්යාල පහසුකම් වලින් යුත් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම වසර 3ක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කිරීමට නියමිතයි. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 16.7ක් රජයේ කාර්යාල සංකීර්ණයක් සහිතව ඉදිකිරෙන උසම ගොඩනැගිල්ල ලෙසයි සෙත්සිරිපාය තුන්වන අදියර මෙලෙස ආරම්භ වන්නේ. මෙම අවස්ථාවට අමාත්‍ය විමල් වීරවංශ රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලකගොඩහේ වස්සා සුසිල් ප්‍රේමජයන්තන මහතුරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා. සමාජ මාධ්‍යවල ඉන්න 100%ේ කට්ටිය මතයක් හදා හදනවා මේ වෙලාවේ මැණික් කුරුණු ඕන වෙලාවත් අර වරාය නගරය හැදෙනකොට කළුගල් ලංකාවේ ඔක්කොම කළුගල් කැඩුවත් මදි වෙනවයි කියලා කිව්ව කටවල් වලින්ම මේකට මතයක් හදන්න ගත්තා මැණික් කුරුණු හදන වෙලාවත්ද මැණික් වලින් ඔය කුරුණු හදලා මොකටද ඒකද දැන් අපිට තිබෙන ප්‍රධානම කාර්ය දැන් හිට ඉඳන් කියයි මේ වසංගතයක් අස්සේ අලුතෙන් කාර්යාල සංකීර්ණ හදන්න ඕනද ඕකද මේ රටේ තියෙන ප්‍රමුඛතාවය ඒ තරක හදන අය ඊළඟට පෙන්වන්නේ වසංගතයට පමණක් අපි අවධානය යොමු කරන කටයුතු කළ යුතුයි කියන එක ආර්ථික අභියෝග ජය ගැනීමෙන් ඉදිරියට යන සමාජයක් බවට පත් කිරීම තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පරමාර්ථය ආණ්ඩුව කාලේ තිබුණා FCID කියලා නීති විරෝධී පොලිස් බලආයතනයක්. ඒකට නීතිපතා රාජ්‍ය සේවකයෝ සහ මේ රටේ ව්‍යාපාරිකයෝ සියලු දෙනාම බීතියට පත් කළා. ඒ නිසා රාජ්‍ය සේවකයා වැඩ කරන්නේ නැති වාතාවරණයක් ඇති වුණා. තීරණ ගන්න නැති වාතාවරණයක් ඇති වුණා. අද ඒ කැත ආදර්ශය අපි අනුගමනය කරන්නේ අපේ ආණ්ඩුව. අපිට රාජ්‍යංශයත් පෞද්ගලික අංශයත් එක වගේ වැදගත්. ඉස්සර ආණ්ඩුවගේ රාජ්‍යංශයේ වැඩක් නැහැ කියලා එක අමතක කරන ආණ්ඩුවක් නෙවෙයි අපි. අපි රාජ්‍යංශයේ වටිනාකම දන්නවා. අද මේ රාජ්‍යංශයේ මේ මුළු රට පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ රටේ පුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මෙම අමාත්‍යංශයේ ලේකම්තුමා හැට කටයුතු කරද්දී එතුමා පරිවර්තන රාශියක් මේ තුලින් සිදු කළා. ඒ සියල්ලම පිළිබඳව දැක්මක් තිබුණා. ඒ දැක්ම අද සෞභාග්‍ය දැක්මේ කොටසක් බවට පරිවර්තනය වෙලා එදා නිම කරන්නට නොහැකි වූ කාර්යභාරය එතුමාගේ පාලන කාලය තුළ නිම කිරීම සඳහා අද මේ වැඩපිළිවෙළ ලහි ලහියේ ක්‍රියාත්මක වෙනවා. වංචනික ලෙස රාජ්‍ය බැංකුව හරහා අතිවිශාල ණයක් ලබා ගනිමින් දුම්පැටි තොග රැස් කිරීම සඳහා මෙරට රාජ්‍ය සහ දේශපාලන බලය යොදාගෙන ඇති බවට පැහැදිලි වන බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අරහා සිගරට් ගැනීමට මුදල් වෙන් කරගත් ආකාරය අයවැයට මේකත් ඕනම සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනෙකුට පේනවා මේක එම් පිටින්ම රාජ්‍ය බලය පාවිච්චි කළා දේශපාලනේ බලය පාවිච්චි කළා මුදල් දාලා මෙහෙම මුදල් දෙන ක්‍රමයක් නැහැ අපිත් බැංකුවල අධ්‍යක්ෂක මණ්ඩලෙ ඉඳලා තියෙනවා යාළුවෙකුට මිත්‍රකමට මුදල් මේ විදිහට මෙව කරන්නේ අපි බිලියන 3ක පමණ මුදල් ලබා දීලා තියෙනවා මේකත් ඉතාමත්ම අසාධාරණ වංචනික ක්‍රියාවක් වශයෙන් අපි පෙන්වන්න කැමතියි ඇස් පනාපිට අපිට පේන දේවල් දැක්කාම අපිට ඇස් දෙක වහගෙන කන් දෙක වහගෙන කට වහගෙන ඉන්න බෑ වත්මන් ආණ්ඩුවේ රාජ්‍ය ප්‍රතිපත්තිය විදුලිය නොමැති සියලු දෙනා හට විදුලිය ලබා දීම බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා ඒ කොළඹ පැවති සාකච්ඡාවකට එක් වෙමින් විදුලිය නැති සියලු දෙනාටම විදුලිය සැපයීම අපේ රාජ්‍ය වගකීමක් විදුලිය කියන්නේ මිනිසාගේ මූලික අයිතිවාසිකමක් කියලා පිළිගන්නව නම් ඒක ලබා දීමේ වගකීම අපිට තියෙනවා මේකේ දර්ශකය හදා ගන්නට ඕනේ පළමු පෞල් ටික අපි කොහොමද අඳුරගන්නේ වෙන් කරගන්නේ කියලා දැන් මේ සම්මුර්ති පෞල් වල ජීවන තත්ත්වය ඉහළ යනෝනේ ඇත්තටම මේ විදුලිය පැමිණීමත් එක්ක ඒතර ඊළඟට අර අපේ ඊළඟ ප්‍රොජෙක්ට් එකටත් මේ ගෙවල් කීයක් ඇතුළත් කරන්න පුළුවන් වේද අපි රූෆ් ටොප් සෝලා සපයන එකට උනත් සිල් දනාම රාජ්‍ය ප්‍රතිපත්තිය විදුලිය නැති මිනිස්සුන්ගේ ගෙවලට විදුලි ලබා දී. ඒකට අපි සිල් දනාම අනුවර්තනය වෙන්න ඕන. මේ දුප්පත්ම ගෙවල් ටික තෝරගෙන මහා ලොකු වයරින් නෙමෙයිනේ කන්ඩියුට් ටික අරගෙන වයර් එක අරගෙන ස්විච් එක දැම්මා බල්බ් දෙකක් දාන වැඩක් තියෙනවා. දැන් මේක අරමුණ තියෙන්නේ සැමට විදුලිය කියන කාරණාවේදී අපි මේකට ඔන්න අවස්ථාව දුන්නා කැමැතිනම් ගන්න කියන එක නෙමෙයි. මම නම් යෝජනා කරන්නේ මේ පුළුවන් ප්‍රමාණය අපි වෘත්ති පුහුණු අධිකාරි ළමයි ගන්න පුළුවන්. ඕන සිවිල් ආරක්ෂක බලකායේ අපිට මේවට ගන්න පුළුවන් ඒ වගේ කට්ටිය අරගෙන අපි මේක 100% ෆ්‍රී කරලා දෙමු කියලා තමයි මගේ නම් යෝජනාව. දැන් රටවට අපවත් කීපයක් කෙටියෙන්.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත ලබා දුන් උපදෙස් අනුව ජයවර්ධනපුර රෝහලේ දැනට පවතින ක්‍රියාකාරීත්වය සොයා බලා එහි කාර්යක්ෂමතාවය වැඩි කිරීමේ නිර්දේශ ලබා ගැනීමට පත්කළ පංච පුද්ගල කමිටුවේ යෝජනා හා නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය වෙත අද දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී බහර දුන්නා කරුණු රැසක් මෙම කමිටුව විසින් සොයා බැලුව අතර කමිටුවේ කෙටි කාලීන හා දිගු කාලීන පියවර යෝජනා ඇතුළු निर्देश 36 කින් යුත් මෙම වාර්තාව මෙලෙස අද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත බහර දුන්නා මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ මෙම කාර්ය ජනාධිපතිවරයා විසින් තමා හට පැවරු ප්‍රමුඛ කාර්යයක් බවත් කමිටුවේ නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි මඩකලපුව වාලච්චෙන් ප්‍රදේශයේ කුඹුරකට වනාලින් දෙදෙනෙකු දැඩි ලෙස හානි සිදු කර තිබෙනවා ප්‍රදේශවාසීන් සහ වනජීවි නිලධාරීන් පැමිණ වනාලින් එම කුඹුරෙන් පන්නා දැමීමට දැඩි උත්සාහයක් ගනු ලැබුවා බදුල්ලනුවර දුම්රිය අද උදෑසන හාලියල උඩුවර ප්‍රදේශයේදී පිළිපැණීමකට ලක් වුණා. අද උදෑසන 5:45ට පමණ බදුල්ල සිට නුවර බලා දහවණේ වූ මෙම දුම්රිය හාලියල උඩුවර ප්‍රදේශයේදී මෙලෙස පිළිපැණීමකට ලක් වූ අතර මේ හේතුවෙන් මාර්ගයේ කොටසකට හානි සිදුවීම නිසා දුම්රිය දහවණේ මුළුමනින්ම නැහිට තිබෙනවා. තම අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීති විරෝධීයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මාස 31 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ නියම කර තිබෙනවා. එම පෙත්සම අද බුවන කළු විහාරයේ අසන්ත කෝදාගොඩ සහ ජනක්ද සිල්වා යන මහතුරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා. එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මාස 31 වනදා කැඳවන ලෙසයි. එම පුවතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු අපගේ රාත්‍රී පුවත් විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.